මේ සෙප්තැම්බර් මාසේ 15 වෙනිදා දවසේ පදාදා පැවැත්වෙන ධර්ම දේශනයයි අපි මේ සිද්ධ කරනු ලබන්නේ. ඉතින් අපි ධර්ම දේශනාවේ මේ දවස්වල මාතෘකාව උපාලි සූත්‍රය. අපි ධර්ම දේශනා දෙකක් සිද්ධ කළා උපාලි සූත්‍රය ඇසුරින්. අද තවත් එක කොටසක් අපි උපාලි සූත්‍රය ඇසුරින් සාකච්ඡා කරනවා. අපි මේ සූත්‍රයක් සාකච්ඡා කරනකොට මේ සූත්‍රයේදී සූත්‍ර පිටකයට අයත් මේ සූත්‍රයට අයත් පෙළපොතෙහි අඩංගු කරුණු විතරක් නෙමෙයි අටුවා ටීකා ආදී සඳහන් කරුණුත් මේ සූත්‍රය හා සම්බන්ධව කිය යුතු කරුණු සියල්ලම එකතු කරලා තමයි සාකච්ඡා කරන්නේ. ඒ නිසා කාටත් ප්‍රශ්න අහන්නත් පුළුවන්, මේ පිළිබඳව කතා කරන්නත් පුළුවන්. ඒ නිසා හැම දිනාටම මේ සූත්‍රය පිළිබඳව අපි සූත්‍රයක් කියනකොට සූත්‍රය කියලා කරුණු විස්තර කරනවා. මේකේ ඊට වඩා එකේ වැදගත් කරුණු අපි බොහොම වෙලාවට සූත්‍රයක විස්තර කරන්නේ. මේකේ සියලුම තැන් අපි විස්තර කරමින් තමයි මේ සූත්‍ර සජ්ජායනය නැත්නම් මේ සූත්‍ර සාකච්ඡාව අපි සිද්ධ කරනු ලබන්නේ. ඉනිසා යම් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ධර්ම දේශනාව අතරතුර අහන්න පුළුවන්. ඒකට අපි නිදහස දීලා තියෙනවා. ඒකයි ධර්ම සාකච්ඡාව නමින් අපි හඳුන්වන්නේ. ඒ බවත් මේ මොහොතේදී විශේෂයෙන්ම සිහිපත් කරනු ලබනවා. ඉතින් කල්පනා කරන්න උපාලි සූත්‍රය. උපාලි සූත්‍රය නැවතත් මේ දක්වාම අපි දේශනා කරන ලද කරුණු ටික සිහිපත් කළොත් එහෙම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ නාලන්දා නුවර. නාලන්දා නුවර වැඩ ඉන්න අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ ඒ අරණ්‍යේ වැඩ ඉන්නවා. අඹවනේ, ඒ අඹවනේ වැඩ ඉන්න අතරතුරදී නිගණ්ඨ නාත පුත්‍රයන් වහන්සේගේ ඒ ගෝලයේ දීඝ තපසී දවල් පිණ්ඩපාතයෙන් පසුව බුදුරජාණන් වහන්සේ දකින්ට අරණ්‍යයට යනවා, අඹවනේට යනවා. අඹවනේදී බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡා කරනවා. බුදුරජාණන් වහන්සේ අපි කිටියෙන් සිහිපත් කරගෙන යමු. බුදුරජාණන් වහන්සේ මේ දීඝ තපසිගෙන් අහනවා, නිගණ්ඨනාත පුත්ත, කර්මය පිළිබඳව කොහොමද පණවන්නේ? කර්මය තුනක් කොට පණවනවා, කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. ඉතින් මේ වයින් මේම කර්මී ගැන අහනකොට මේ වයින් මේ වඩාත්ම ප්‍රබල වෙන කර්මයේ කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ දීඝ තපසිකෙන් අහනවා. දීඝ තපසි බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙනවා, අපේ ශාස්ත්‍රෝන් වහන්සේ කර්මයේ කර්මයේ කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ, දණ්ඩ දණ්ඩ කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒ නිසා කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ තුන පිළිබඳව විස්තර කරනවා. ඉතින් දීඝ තපසි විස්තර කරනවා මෙයින් කාය දණ්ඩම ප්‍රබලයි කියලා අපි නිගණ්ඨනාත පුත්ත ශාස්ත්‍රෝන් වහන්සේ ප්‍රකාශ කරනවායි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දීඝ තපසිකෙන් තුන් වතාවක් මහලා මේක ස්ථිර කරගන්නවා. දීඝ තපසිත් නිකන් ඉන්නේ නැහැ. ඒ අතරතුර දීඝ තපසිත් මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේගෙන් නැවත අහනවා, මේ ඔබ වහන්සේ මේ කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියලා දණ්ඩ තුනක් පනවනවද? එයින් වඩාත්ම ප්‍රබලයි කියලා වහන්සේ පනවන්නේ කොමන දණ්ඩේද? ඒ විලායේ බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ, තපසි අපි දණ්ඩ කියලා පාවිච්චි කරන්නේ, අපි පාවිච්චි කරන්නේ කර්ම කියලා. ඉතින් කාය කර්ම, වචී කර්ම, මනෝ කර්මයන්ගෙන් මනෝ කර්මේම ප්‍රබලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ වෙලාවේ දීඝ තපසී තුන් වතාවක්ම බුදුරජාණන් වහන්සේගෙන් අහගන්නවා, මේ මනෝ කර්මයයි ප්‍රබල වචී කර්මයට, ඒ වගේම කාය කර්මයට වඩා ප්‍රබල
මේ කර්මයයි කියලා අහගන්නවා. අහගෙන ඊට පස්සේ දීගති තපස්සී නැකිටලා ගමන් කරනවා මේ ඒ මේ මේ නිකණ්ඨනාත පුත්‍රයන් වහන්සේ වැඩ ඉන්න තැනට. නිකණ්ඨනාත පුත්‍රයන් වහන්සේ ඊ අවස්ථාවේදී මේ උපාලි ගෘහපතිතුමා ඇතුළු ඒ ගමෙහි වාසය කරන පිරිසත් එක්ක ලොකු පිරිසත් එක්ක සාකච්ඡාවක මේ ඉතින් මේ වෙලාවේදී මේ දීගති තපස්විගෙන් නිකණ්ඨනාත පුත්‍රයන් අහනවා මේ ඔබ කොහේ ඉඳලාද මේ වෙලාවේ ඉන්නේ කියලා. ඒ වෙලාවේ දීග තපස්වි ප්‍රකාශ කරනවා මං බවත් ගෞතමයන් වහන්සේ මේ ඉන්න තැන ඉඳලා ඉන්නේ කියලා විස්තර කරනවා. ඒ වෙලාවේදී දීගති තපස්සිගෙන් නිකණ්ඨනාත පුත්‍රයන් වහන්සේ අහනවා මේ බුදුරජාණන් වහන්සේත් එක්ක මේ මෙහෙම මොකොත් කතාවක් එහෙම ඇති වුණාද කියලා. ඒ වෙලාවේදී ප්‍රකාශ කරනවා එහෙමයි ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේ මන් ළඟදි කර්මය කියලා ඇහුවා. මං කර්මය නෙමේ දණ්ඩ කියලා ප්‍රකාශ කළා. ඉතින් ඒ වයින් ප්‍රබලමම කාය දණ්ඩේ බවත් මම ප්‍රකාශ කළා. ඉතින් බවත් ජවතමයන් වහන්සේ නම් බුදුරජාණන් වහන්සේ නම් මේ මනෝ දණ්ඩේ ප්‍රබලයි කියලා ප්‍රකාශ කළා කියලා අර සියලු ප්‍රවෘත්තීන් ප්‍රකාශ කරනවා. එතකොට මේ මේ වෙලාවේදී උපාලි ගෘහපතිතුමත් ඒ වගේම මේ උපා මේ නිකණ්ඨනාත පුත්‍රයන් වහන්සේත් බොහොම සතුටටපත් වෙනවා. දීගත පස්සේ ශාස්ත්‍රෝන් වහන්සේගේ ශාසනය බොහොම දැනගත් ශ්‍රුතවත් ශ්‍රාවකෙක් කියලා. ඒ ශ්‍රුතවත් ශ්‍රාවකෙක් යම්සේ මේ ප්‍රකාශ කළ යුතුද? ඒ සියල්ල ශ්‍රමණ බවත් ජෞතමයන් වහන්සේට ප්‍රකාශ කළාය කියලා මේ සතුටටපත් වෙනවා. ඉතින් මේ ලාමක මනෝදණ්ඩය ප්‍රබලයි කියලා ප්‍රකාශ කරන එක වාදයකට සුදුසු දෙයක්. ඒ නිසා මේ වාදයකට කරන්න සුදුසු අවස්ථාවක් කියන බවත් නිකණ්ඨනාත පුත්‍රයන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් මේ අවස්ථාවේ උපාලි ගෘහපතිතුමා මේ ඉදිරිපත් වෙනවා වාදිට යන්න. මම වාදිට ගිහිල්ලා මේ බුදුරජා මේ බවත් ජෞතමයන් වහන්සේ මම එළුවෙක්ගේ ලොම් වලින් අරගෙන ඒ ලොරුව එළුවා යම්සේ එහිට මෙහිට තල්ලු කොල්ල ඇදලා අරගෙන තමන් යටතට ගන්නවාද? එලෙසින් මං බවත් ජෞතමයන් වහන්සේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේව මා වසඟයට ගන්නවා කියලා ප්‍රකාශ කරනවා. ඒ වගේම නැවතත් ප්‍රකාශ කරනවා මේ ශක්තිමත් රාපිරන්නේ ඒ රාටික රා මඩුල්ල අරගෙන රා පෙරණ පෙරහන් කඩේ නැත්නම් ඒ කියන්නේ මඩුල්ල අරගෙන ගසලා පිඹලා යම්සේ පිරිසුදු කරනවාද? ඒ වගේම බවත් ගෞතමයන් වහන්සේ මම ඒ විදිහටම මා යටතට ගන්නවා කියන බවත් ප්‍රකාශ කරනවා. ඒ වගේම තව ප්‍රකාශ කරනවා මේ රජ්ජුරුවන්ගේ සැටවයස් ඇති මංගලහස්ති රාජයා පොකුණකට බැහැලා දියකෙලියේ යම්සේ දිනවද? ඒ වගේ ශ්‍රමණ බවත් ජවතමයන් වහන්සේ සමග මම දියකෙලියේ දිනවා කියලා මේ බුදුහාමුදුරන් වහන්සේක වාදී දෙන බව උපාලි ගෘහපතිතුමා ප්‍රකාශ කරනවා. ඉතින් නිකණ්ඨනාත පුත්‍රයන් මේක අනුමත කරනවා. එමනම් ඔබ ඊ මේ තපසි තමයි ඉතාමත්ම සුදුසු කියලා. නමුත් තපසි නැවත ප්‍රකාශ කරනවා ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ ළඟට උපාලි ගෘහපතිතුමා යවන්න එපා. උපාලි ගෘහපතිතුමේ බුදුරජාණන් වහන්සේ ළඟ තියෙනවා මායාවක්. ඒ මායාවෙන් අනිත් අයව ඒ අනිත් අයගේ ශ්‍රාවකයින්ව දායකින්ව
බැඳලා ගන්නවා, ආකර්ෂණය කර ගන්නවා. ඒ නිසා මේ මායාව තියෙන නිසා යවන්ට එපා කියනවා. දෙවෙනි වරත් නිගණ්ඨනාථ පුත්‍රයන් මේක ප්‍රතික්ෂේප කරලා ප්‍රකාශ කරනවා මේ පාලි ගෘහපතිතුමායිට සුදුසුයි යන්ට කියලා. ඒ වෙලාවෙත් මේ දීගති තපස්සි දෙවෙනි වතාවටත් අර විදිහට ප්‍රකාශ කරනවා, තුන්වෙනි වතාවටත් ඒ විදිහට ප්‍රකාශ කරනවා. මේ විදිහට අවස්ථා තුනක්ම දීග තපස්සිට තපස්සි මේ නිගණ්ඨනාථ පුත්‍රයන් වහන්සේට ප්‍රකාශ කරනවා මේකට මේ උපාලි ගෘහපතිතුමා යවන්ටි පා කියන බව. මොකද බුදුරජාණන් වහන්සේ මේ බොහොම මායාකාරී මේ මායාවන්ගෙන් මේ බෝධිනා අල්ල ගන්නවා, රවට්ට ගන්නවා කියන අදහස ප්‍රකාශ කරලා. ඉතින් ඒ වෙලාවේ නිගණ්ඨනාථ පුත්‍රයන් වහන්සේ සියල්ලම ප්‍රතික්ෂේප කරනවා. උපාලි ගෘහපතිතුමන් සිටුතුමා බොහොම ධනවත් කෙනෙක්, මේ බොහොම කැමැත්තෙන් මේ මේ වාදයට යන්න සූදානම් වෙනවා. ඉතින් මොකද කරන්නේ, නිගණ්ඨනාථ පුත්‍රයන් වහන්සේට සකසා වැඳ පැදකුණු කොට ගමන් කළා කියලා කියනවා නේද? ආටානාටි සූත්‍රයේදී එහෙම විස්තර කරනවානේ, දෙවිවරු ඇවිදිලා ගිය හැටි. පදක්කිනම් කත්වා තත්තේ වන්දරදායින්සෝ කියලා. එතකොට අභිවාදිත්වා පදක්කිනම් කත්වා වන්දනා කරලා පැදකුණු කරලා මේ ගියා කියනවා, අතුරුදහන් වුණා කියනවා. නාම ගොත්තං සාවිත්වා තත්තේ වන්දරදායින්සෝ කියන නම කියලා මේ මම මේ අහවලාය කියලා එතන අතුරුදහන් වුණා කියලා කියනවා. ඒ වගේම මේ උපාලි ගෘහපතිතුමත් නිගණ්ඨනාථ පුත්‍රයන් වහන්සේට වන්දනා කරලා පැදකුණු කරලා බුදුරජාණන් වහන්සේ කරා යන්න පිටත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා උපාලි ගෘහපතියන් අහනවා බුදුරජාණන් වහන්සේගෙන්, ස්වාමීනි දීඝ තපසි එහෙම මේ පැත්තේ ආවද? මොකොත් කතා සංවාපයක් ඇති වුණාද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දීඝති තපස්සි පැමිණුණා. ඉතින් කත්සාසල්ලෝ කතා සංවාපයක්, ඒ කියන්නේ කතාවක් සාකච්ඡාවක් ඇති වුණා. ඉතින් ඒ සාකච්ඡාවේදී මේ කර්මය ගැන මේ මේ විදිහට ප්‍රකාශ කළා කියන බව බුදුරජාණන් වහන්සේ අර උපාලි ගෘහපතිතුමාට සියලු විස්තර ප්‍රකාශ කරනවා. උපාලි ගෘහපතිතුමා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳගෙනම කියනවා දීඝති තපස්සි සාදුතරයි, බොහොම හොඳයි නේද? මොනවට සාත්‍රු ශාසනය අවබෝධ කොටගත් ශ්‍රුතවත් ශ්‍රාවකෙක්. අපි ශ්‍රුතවත් ශ්‍රාවකයා සාත්‍රුන් වහන්සේ කියන වචන පාවිච්චි කරනවා. දැන් මෙතන සාත්‍රුන් වහන්සේ කියලා හැඳින්වුවේ නිගණ්ඨනාථ පුත්‍රයන් වහන්සේට. ශ්‍රුතවත් ශ්‍රාවකේ අපි කියන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයන්. හොඳට මතක තියාගන්න, ශ්‍රුතවත් ශ්‍රාවකේ කියලා මෙතෙන් පාවිච්චි කරන්නේ අපේ බුදුදහමේ අපේ බුදුහාමුදුරන් වහන්සේගේ ශ්‍රාවක පිරිස හඳුන්වන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක කියලා. ඉතින් දැන් මේ උපාලි ගෘහපතිතුමා මේ දීඝති තපස්සි ගැන මේ විදිහේ බොහොම වර්ණාවක් කරලා ඉතින් කිය යුතු දෙයක්ම කිව්වා කියලා ඉරෙලා මේ මේ උපාලි ගෘහපතිතුමත් ප්‍රකාශ කරනවා මේ බුදුරජාණන් වහන්සේට මේ මහත් වූ කාය දණ්ඩය තියෙද්දි ලාමක වූ මනෝ දණ්ඩයයි ලාමක වූ වචී දණ්ඩයයි කියන දෙක ගැන මේ මෙහෙම කියන එක වැරදි කියලා. ඉතින් බුදුරජාණන් මේ ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ උපාලි ගෘහපතිතුමාට ප්‍රකාශ කරනවා, උපාලි සත්‍යෙම පිහිටලා කතා කරනවාද? උපාලි සත්‍යෙම පිහිටා කතා කරන්නේ නම් අපේ මේ කතාව දිගට ගෙනියනවා. ඒ කියන්නේ මැද්දේදී වචන ප්‍රකාශය වෙනස් කරන්නේ නැතුව ඒකම ඒ සත්‍ය තුලම ඉන්නවා නම් අපි ඔබත් එක්ක මේ කතාව කරගෙන යනවායි කියනවා. ඒ විලාවේදී මේ බුදුරජාණන් වහන්සේ අහනවා මේ
උපාලි ගෘහපතිතුමායකට උත්තර දෙනවා. එහෙමයි ස්වාමීන් වහන්ස, අපි සත්‍යම කතා කරනවා. අපි මේ මන්ත්‍රණය නැත්තම් මේ කතාව, මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියමු කියලා. එහෙම ප්‍රකාශ කළයින් පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, මේ එක බමුණෙක් ඉන්නවා, මේ නිගණ්ඨේ කෙනෙක්. ඉතින් මං හිතන්නේ ඉවේ මේ නංගං ආදී අපි මුල් අවස්ථාවේ ප්‍රකාශ කළ නිසා ඒවා මොකෝ කියන්නේ බොහොම කිටියෙන් මේ විස්තර කරන්නේ කියන ලද කරුණු ටික. උනුදිය මොකද නිගණ්ඨනාත පුත්‍රයන් වහන්සේ ප්‍රකාශ කරන්නේ එල්දිය ගන්ටපා සත්තු ඉන්නවා. උනුදිය පාණී කරන්ටයි කියන බව තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශ කරන්නේ, මේ නිගණ්ඨනාත පුත්‍රයන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒ නිසා මේ වෙලාවේදී බුදුහාමුදුරන් වහන්සේ අහනවා, මේ එක නිගණ්ඨනාත ශ්‍රාවකේ මේ විදිහට උනුදිය ලැබුණොත් හොඳයි කියලා ඉන්නවා, නමුත් එයාට රෝගාබාධයක් තියෙනවා. ඇල්දිය පානීය කළොත් ඇල්දිය නැවොත් ඒ රෝගාබාධය සුවපත් වෙනවා. නමුත් මෙයා ඇල්දිය පාවිච්චි කරන්නේ නැහැ, උණුදිය විතරක් පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා මෙයා ඒ පිළිබඳව සිහිපත් කරලම එයා මරණයටපත් වෙනවා. ඉතින් ඒ ගැනත් අහනවා. ඉතින් මේ ප්‍රකාශ වෙන්නේ මේ මනසින්ම මෙයා මේ විදිහට මේ තරගෙන හිටපු නිසා, මේ පාවිච්චි කරපු නිසා, මනසින් මේක දැඩිව හිටපු නිසා මෙයා මේ සුගතිය උප්පත්තිය ලබනවායි කියලත් ප්‍රකාශ කරනවා උපාලි ගෘහපතිතුමා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා, එතකොට ඔබ මුලින් කී දේට වඩා දැන් කියන දේ පරස්පරයි. ඔබ මුලින් කිව්වේ මනෝදණ්ඩය ප්‍රබල නැහැ කියලා, දැන් ඔබ කියනවා මනෝදණ්ඩය ප්‍රබලයි කියලා. ඉතින් ඔබ සත්‍යෙම පිහිටලා කතා කරන්න කියලා. එතකොට ප්‍රකාශ කරනවා, ස්වාමීනි එහෙම වුණත් කාය දණ්ඩේ ප්‍රබලයි, මනෝදණ්ඩ වත්ති දණ්ඩ ප්‍රබල නැති බව ප්‍රකාශ කරනවා. ඊළඟට මේ ප්‍රකාශ කරනවා අර ඇවිදිනකොට සත්තු පැගිලා මැරෙන එක පිළිබඳව. ඉතින් ඒ වෙලාවේදී පාලි ගෘහපතිතුමා ප්‍රකාශ කරනවා, ඇවිදිනකොට සත්තු පැගිලා මැරෙන්නේ අචේතනිකව සත්තු පැගිලා මැරුණට අපේ නිගණ්ඨනාත පුත්‍රයන් වහන්සේ එකින් පාපයක් සිද්ධ වෙන්නේ නැතේ කියලා ප්‍රකාශ කරනවා. එතකොට සචේතනිකව කළොත් කියලයි එකේ පාපය සිද්ධ වෙන්නේ කියලා ප්‍රකාශ කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී අහනවා, ඔබ දැන් ඒකෙනුත් ප්‍රකාශ කරන්නේ මනෝ කර්මය ප්‍රබලයි කියලයි වචී කර්ම හය කර්මයන්ට වඩා. එතකොට මෙයා ප්‍රකාශ කරනවා, එහෙම වුණත් අපි ප්‍රකාශ කරන්නේ කාය දණ්ඩේ ප්‍රබලයි, මනෝ දණ්ඩ වචී දණ්ඩේට වැඩිය කියලා. ඉතින් මේ විදිහට මේ 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 කරුණොත් මේ ප්‍රකාශ කරලා ඉරිලා, ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ අහනවා, මේ නාලන්දා නුවරට පැමිණෙනවා ශක්තිමත් පුරුෂයෙක්. ඒ පුරුෂයා ඇවිදිල්ලක් ප්‍රකාශ කරනවා, මේ නාලන්දා නුවර සියලු දෙනාම එක ක්ෂණයකින් මස් බවට පත් කරනවා කියලා කරන්න පුළුවන්ද කියලා අහනවා බුදුරජාණන් වහන්සේ උපාලි ගෘහපතිතුමා. කල නොහැක්කක් කියනවා, එක්කෙනෙකුට නෙමෙයි 50 දෙනෙකුට 100 දෙනෙකුටවත් මේ ඒ විදිහට මේ නාලන්දාව සියලුම ප්‍රාණීන් එක මොහොතකදී විනාශ කරන්නට බැරිය කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා, එහෙමනම් ඒකෙනොත් මේ ඔබ කියන්නේ කය දණ්ඩය ප්‍රබල නිවේ කියලා නේද? ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා, ඔබ අහලා තියෙනවද මේ බොහොම ඉර්ධිමත් මේ ඉර්ෂිවරුගෙන් මේ බමුණන්ගෙන් මේ ඒ බමුණන්ගෙන් සිටිවිලි නිසා මේ නොයෙක් ප්‍රදේශ විනාශයට පත්වන එක ගැන තොරගෙන එමයි ස්වාමීන් වහන්සේ මම මේක අහලා තියෙනවා, ඒක මම පිළිපදිනවා. ඉතින් ඒ එතකොට බුදුරජාණන් වහන්සේ නැවතත් අහනවා, එහෙනම් ඔබ කියන්නේ දැන්
මනෝදණ්ඩය ප්‍රබලයි කියලා නේද? එතකොට ඒ කතා සල්පලාපිනොත් මේ ප්‍රකාශ වුණේ මනෝදණ්ඩය ප්‍රබල කියන බව නෙවෙයි කියන බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළයින් පස්සේ ආයෙත් උපාරිප්‍රවෘත්තමා කියනවා. එහෙම වුණත් අපි කියන්නේ මනෝ දණ්ඩය වචී දණ්ඩයට නැත්නම් මනෝ කර්මයේ වචී කර්මයට වඩා මනෝ කර්මය ප්‍රබලයි කියලා. කාය කර්ම වචී කර්මයට වඩා මනෝ කර්මය නැත්නම් මනෝ දණ්ඩය ප්‍රබලයි කියලා. ඉතින් ඒ වෙලාවේදී නැවත බුදුරජාණන් වහන්සේ අහනවා, ඔබ දන්නවද, ඔබ අහලා තියෙනවද දණ්ඩකාරඤ්ඤය, ඒ වගේම කාලිංගාරඤ්ඤය, මේධාරඤ්ඤය, ඒ වගේම මාතංගාරඤ්ඤය කියන මේ අරණ්‍ය කොහොමද බිහි වුණේ කියලා? එතකොට කියනවා එහෙම සම්මාස මම අහලා තියෙනවා. ඉක්ෂිවරුන් විසින් මේ විසින්ගේ ඇති වුණ ප්‍රශ්නයක් නිසා ඒවා ඒ අරණ්‍ය බවට පත් වුණා කියන බව ප්‍රකාශ කළා. ඉතින් අපි මේකෙන් එදා කතා කළා මේ කරුණු වලින්. මේ දැන් අරණ්‍ය තුනක් කිව්වනේ, දණ්ඩකී අරණ්‍ය, ඒ වගේම මාතං කාලිංගාරාණ්‍ය, මේතංගාරාණ්‍ය, මාතාරංගාණ්‍ය කියන මේ ස්ථාන අරණ්‍ය වුණේ කොහොමද කියන එකෙන් පළවෙනි එක අපි කතා කළා දණ්ඩකී ආරණ්‍ය කියලා. ඒ දණ්ඩකී ආරණ්‍ය කොහොමද මේ අරණ්‍යයක් බවට පත් උනේ කියන එක අපි ඒ කතාව විස්තර කරන්න යුතුනා. මං හිතන්නේ ඒක ගැන මං හිතන්නේ අපි අද ආයෙ කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ විදිහට අර රජ්ජුරුවෝ අපට හොඳ කතාවක් එකකින් ඉස්මතු වුණා. තාපසතුමාට කෙල ගහලා මේ කරන ඒ කටයුත්ත නිසා ඒ තාපසතුමාත් එක්ක දෙවිවරුන්ගෙන් ඇති වුණ සාපයක් නිසා ඒ දණ්ඩකී ආරණ්‍ය උණහැටි පිළිබඳව විස්තර කළා. ඊළඟට මේ අටුවාදී විස්තර කරනවා කාලිංගාරාණ්‍යයක් වුණේ හැටි කොහොමද කියලා. ඉතින් කාලිංගාරාමය කියන්නේ කලිංගු රට. ඉතින් කලිංගු රටේට ඉස්සිවරු තාපසයෝ 500ක් පැමුණුණා. මොකටද පැමුණුනේ? තාපසයෝ බොහොම වෙලාවට වාසය කළේ හිමාලයේ. ඉතින් ඒ අය නොයෙකුත් පළතුරු වාගේ දේවල් තමයි අනුභව කරන්නේ. කාලයකට පස්සේ ශරීරයට ලුණු අවශ්‍යයි කියලා ඒ අය එනම ගමට ලුණු හොයාගෙන. 500ක් මේ තාපස පිරිස ලැබිනෙනවා මේ කලිඟු රටට ලුණු හොයාගෙන, ආහාර හොයාගෙන. බොහොම වෙලාවට වස් කාලයන් තුර තමයි මේ අය පැමිණෙන්නේ. ඉතින් සීතල වැසි කාලයේ සුරකින්ට විදියට මේ අය මේ ගමේ පිණ්ඩපාතේ ගියයින් පස්සේ 500ක් පිරිස පිණ්ඩපාතේට මිනිස්සු බොහොම සතුටින් පූජා කළා. මොකද ලෞතර බුදුරජාණන් වහන්සේ කෙනෙක් නැති කාලෙකදී මිනිසුන් මේ තාපසයන් වහන්සේලාට, ඉර්ෂීවරුන් වහන්සේලාට, මේ අය බොහොම ධ්‍යාන ලැබපු අය. එකයි තාපස ඉර්ෂීවරු ඇටියට හඳුන්වන්නේ. මේ අය ධ්‍යාන උපදවගෙන ඒ ධ්‍යාන වලින් ඉර්ධි බල උපදවගත්තු පිරිසක්. ඒ අයට අනාගතය, අතීතයේ කල්ප ගණන් දකින්න පුළුවන් මහත් ශක්තියක් තියෙන පිරිසක් හැටියටයි මේ අටුවාදීහි සඳහන් කරන්නේ. ඉතින් මේ 500ක් මේ තාපස පිරිස අර විදිහට පිණ්ඩපාතයෙන් පස්සේ ගමී අය අහනවා, ස්වාමීනි ඔබ වහන්සේලා කොහාටද යන්නේ? ඒතකොට කියනවා පහසු තැනක වාසය කරනවා කියලා. ඒතකොට ගමී අය ප්‍රකාශ කරනවා, එහෙමනම් ඔබ වහන්සේලා රජ්ජුරුවන්ගේ උයනට යන්න. එතන ඔබ වහන්සේලාට වාසය කරන්න ඉතාමත්ම සුදුසු තැනක්. ඒ නිසා ඔබ වහන්සේලා ඒ උයනට ගිහිල්ලා විවේකීවෙන්ට
අපි උදේ කාලයේ දානී ගිනක් දෙනවා. ඒකල අපට ධර්මානුශාසනා කරන්නට. දවල් කාලයේත් අපි දානී ගිනක් දෙනවා අපට ධර්මානුශාසනා කරන්නටයි කියලා මේ රටවැසියෝ මේ තාපස පිරිසගෙන් ඉල්ලා හිටියා. ඉතින් තාපස පිරිසත් විකට කැමැති වෙලා රජ්ජුරුවන්ගේ උයනට ගිහිල්ලා උයනි වාසය කළා. ඉතින් එහෙම වෙනකොට මිනිස්සු සුදු ඇඳගෙන බොහොම සංවරව බොහොම සතුටින් රජ්ජුරුවන්ගේ උයනට යනවා. උදේ දානි අරගෙන බණ අහනවා, දවල් දානි අරගෙන බණ අහනවා. රජ්ජුරුවෝ උඩුමහල් තලයේ ඉඳලා මේ සිද්ධිය දකිනවා. දැකලා ළඟ ඉන්න අයගෙන් අහනවා, මිනිස්සු බොහොම සතුටින් සද්ධාවෙන් ඒ වගේම මේ සුදු ඇඳුම් ඇඳගෙන බොහොම පිරිසුදුව කොහෙද අර යන්නේ කියලා. ඒ වෙලාවේ මේ අය ප්‍රකාශ කරනවා, ස්වාමීන් වහන්ස, මේ මහරජතුමනි 500ක් තාපස පිරිසක් පැමිණිලා ඉන්නවා. ඒ 500 තාපස පිරිසකින් බණහන්ට මේ අය යනවා කියලා ප්‍රකාශ කළා. ඉතින් එහෙම ප්‍රකාශ කළයින් පස්සේ රජ්ජුරුවත් ප්‍රකාශ කරනවා, එහෙනම් මමත් යන්න ඕනේ මේ තාපසතුමා ළඟට කියලා. රජවරුන්ගේ ඔහොම සිරිතක් තියෙනවනේ, බොහෝ මිනිසුන් ප්‍රීමානාප කරන ඒ ශාස්ත්‍රෝන් වහන්සේලා ළඟට යනවා. ඒ මොකද මිනිසුන්ගේ ප්‍රසාදය ඇති කරගන්න. ඉතින් මිනිසුන්ගේ ප්‍රසාදය ඇති කරගන්න. ඉතින් බොහොම පිරිසක් යන නිසා රජ්ජුරුවොත් රාජ පිරිස සමග අර රජ උයනට යනවා. රජ්ජුරුවන්ගේ උයනට යනවා අර තාපස පිරිස දකින්ට බණහන්ට. ඉතින් තාපස පිරිස දකින්ට බණහන්ට ගියයින් පස්සේ තාපස පිරිස එක කතා බහ කරලා ඉන්න අනතුරුව තාපස පිරිසෙන් එක තාපසතුමෙක් මේ රජ්ජුරුවන්ට ධර්ම දේශනා කරනවා. ඉතින් රජ්ජුරුවන්ට ප්‍රකාශ කරනවා පංච වෛරයයි පංච සීලයයි නේද. ඉතින් ඒ වෙලාවේදී ප්‍රකාශ කරන්නේ මොකද්ද? පරපණ නසන්ටිපා. පරපණ නැසීම සුදුසු දෙයක් නෙවෙයි. ඉතින් පරපණ නැසපු පුජ්‍යලයා නිරේ උප්පත්තිය ලබනවා. ඒ නිරයෙන් අත මිදිලා තිරිසන් ලෝකයේ උප්පත්තිය ලබනවා. තිරිසන් ලෝකයේ දුක් විඳලා ඊට පස්සේ ප්‍රේත ලෝකයේ උප්පත්තිය ලබනවා. ඉතින් ප්‍රේත ලෝකයේ උප්පත්තිය ලබලා එතනිනුත් අත මිදිලා මනුෂ්‍ය ලෝකයට ආවොත් එහෙම මේ ප්‍රාණඝාත සිද්ධ කරපු පුජ්‍යලයා අල්පායුසක ජීවිතයක් ගත කරනවා. මේක අපි අහලා තියෙනවා නේද? මේ කරුණ අපි අහලා තියෙනවා. ඉතින් මේ මේ පරපන්න නසන පුජ්‍යලයාට මේ දේ සිද්ධ වෙනවායි කියලා ප්‍රකාශ කරනවා. ඊළඟට ප්‍රකාශ කරනවා යම් කෙනෙක් නොදුන් දෙයක් ගන්නවා නම්, අදින්නා දානේ කරනවා නම්, ඒතනැත්තාත් ඒ පාප කර්මය නිසා මොකද වෙන්නේ? නිරේ උප්පත්තිය ලබනවා. නිරේ දුක් විඳලා අවසන් වෙලා තිරිසන් ලෝකෙට පැමිණෙනවා. තිරිසන් ලෝකේ දුක් විඳලා අවසන් වුණාම പ്രേත ලෝකයට පැමිණෙනවා. പ്രേත ලෝකේ දුක් විඳලා පැමිණුණාම මනුෂ්‍ය ලෝකයට එනවා. ඔන්න යම් අර අකුසල කර්මයේ ගෙවිලා ගියයින් පස්සේ මෙයා ඉන්නේ කොහාටද? මනුෂ්‍ය ලෝකෙට. මනුෂ්‍ය ලෝකයේදී මොකද වෙන්නේ? අල්ප භෝග ඇත්තෙක් වෙනවා. වරකම් කරපු පුජ්‍යලයාට මොකද වෙන්නේ? අල්ප භෝග ඇතිත් නැත්තෙක් වෙනවා. එයාට තියෙන භෝග සම්පත්තීන් ස්වල්පයක් බවට පත් වෙනවා. ඉතින් ඒ අල්ප භෝග බවට පත් වෙනවායි කියලා ප්‍රකාශ කළා. ඊළඟට ප්‍රකාශ කරනවා කාම මිච්ඡාචාරයේ යෙදුන අය. කාම මිච්ඡාචාරයේ යෙදුන අය මරණින් පස්සේ නිරේ උප්පත්තිය ලබනවා. ඉතින් මරණින් පස්සේ නිරේ උප්පත්තිය ලබලා නිරේ දීර්ඝ කාලයක් දුක් විඳිනවා. ඒ නිරේ දුක අවසන් වෙලා තිරිසන් ලෝකෙට පැමිණෙනවා. තිරිසන් ලෝකේ බොහෝ කාලයක් දුක් විඳලා ඒ දුක අවසන් වෙලා പ്രേත ලෝකේ උප්පත්තිය ලබනවා. പ്രേත ලෝකේ උප්පත්තියේදී තේ බොහෝ දුක් විඳලා එයින් අවසන් වෙලා ඒ තැනැත්තා කාමී වරදවා හැසිරුණු තැනැත්තා නැවත උප්පත්තිය ලබනවා. කොහේද? මනුස්සාත්ම භාවයක් ලබනවා. ඉතින්
ඒ මනුෂ්‍යාත්ම භාවයක් ලැබපු ඒ පුද්ගලයාට බොහෝ දිනාගේ වෛරය හිමි වෙනවා. ඒ කාම මිච්ඡාචාරයේ ලැබපු එක්කෙනාට බොහෝ දිනා වෛර කරන තැනැත්තෙක් බවට පත් වෙනවා. ඊළඟට විස්තර කරනවා මුසාවාදයේ පිළිබඳව. බොරු කියන පුජ්‍යලයා. ඉතින් බොරු කීම පිටිබඳව විස්තර කළා. බොරු කියන පුජ්‍යලයා මරණින් මත්තේ නිරේ උප්පත්තිය ලබනවා. නිරේ උප්පත්තිය ලබලා එයා බොහෝ දුක් විඳලා ඒ දුක අවසන් වෙලා ප්‍රේත ලෝකයේ උප්පත්තිය ලබනවා. ප්‍රේත ලෝකයේ උප්පත්තිය ලබලා ඒකෙත් බොහෝ දුක් විඳලා ඒ දුක අවසන් වෙලා තිරිසන් ලෝකෙන් ප්‍රේත ලෝකයට එනවා. ප්‍රේත ලෝකයෙන් මනුෂ්‍ය ලෝකයට එනවා. ඉතින් මනුෂ්‍ය ලෝකයට ආපු මේ බොරු කියපු පුජ්‍යලයාට අභූත චෝදනායක එල්ල වෙනවා. එයා නොකරපු දේවල් වලට එයාට නොයේකුත් චෝදනා එල්ල වෙනවා. දැන් එතකොට මේ මුසාවාදී පිළිබඳව ඊළඟට ප්‍රකාශ කරනවා මේ තාපසවරු මහරජතුමනි, යම් කෙනෙක් සුරාපානය කරනවා නම් ඒ සුරාපානය කරන පුජ්‍යලයා මරණින් මත්තේ නිරේ උප්පත්තිය ලබනවා. නිරේ උප්පත්තිය ලබලා ඒකේ දුක් විඳලා එතනින් අත මිදිලා ඒ තැනැත්තා උප්පත්තිය ලබනවා තිරිසන් ලෝකේ. තිරිසන් ලෝකෙත් බොහෝ කොට දුක් විඳලා ඒ තැනැත්තා උප්පත්තිය ලබනවා ප්‍රේත ලෝකේ. ප්‍රේත ලෝකේ දුක් විඳලා ඒ අවසන් වෙලා මනුෂ්‍ය ලෝකේ උප්පත්තිය ලබනවා. මනුෂ්‍ය ලෝකේ උප්පත්තිය ලබපු විසුරාපානීය කරපු පුජ්‍යලයා බුද්ධියෙන් හීන පුජ්‍යලයෙක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ ටික මේ රජුරුවන්ට විස්තර කරනවා. එතකොට ඔන්න මතක තියාගන්න, මනුෂ්‍ය ලෝකේ ඉන්නවා නම් යම් කෙනෙක් කල්පායුසක ඒ තැනැත්තා සංසාරේ ප්‍රාණඝාත කුසල කර්මී සිද්ධ කරලා. ඊළඟට මනුෂ්‍ය ලෝකේ ඉන්නවා නම් අල්ප භෝග ඇතිව ඒ තැනැත්තා නුදුන් දිය ගත්ත පුජ්‍යලේ. ඊළඟට ඉතින් ඒවා අතීතයේ දේවල්. දැන් අපි පින්කම් කරගන්න ඕනේ. ඉතින් කාම මිච්ඡාචාරය කරපු පුජ්‍යලයාට සිද්ධ වෙන්නේ බෝධිනාගේ වෛරයමයි. ඊළඟට බොරු කියපු පුජ්‍යලයාට අභූත චෝදනා එල්ල වෙනවා. ඒ වගේම සුරාපානය කරපු එක්කෙනා බුද්ධියෙන් හීන පුජ්‍යලයෙක් බවට පත් වෙනවා. එතකොට කල්පනා කරගන්න මේ සමාජයේ අපි අපේ ජීවිතවල දිහා ඇතරිලා බලනකොට අපේ ජීවිතවලටත් මේව ලැබිලා තියෙනවා නම් අපි පන්සිල් කඩලා තියෙනව නෙවෙයි වෙලාවල් වලදී. ඒ නිසා අපි අපේ ජීවිතයේ ස්ථිර අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ, කිසි ලෙසකින්වත් පංචශීලය මම කඩන්නේ නැහැ කියලා. අපි මේවට අකමැති. මොනවටද? අල්ප ආයුෂක වෙනවට, අල්ප භෝග ඇත්තෙක් වෙනවට, අනිත් අය වෛර කරනවට, ඒ වගේම අභූත චෝදනා ලැබෙනවට, අපි බුද්ධියෙන් හීන වෙනවට අපි අකමැති. ඒක තමයි ලෝකස් ස්වභාවය. අපි දීර්ඝායුෂයට කැමති නේද? අපි කැමති බොහෝ සම්පත් තියෙනවා නම්, අපි කැමති සැමදෙනා හා සමග වෛරයක් නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා නම්, ඒ වගේම අපිට අභූත චෝදනා නොවෙනවා නම් අපි කැමති. ඒ වගේම අපි බුද්ධියෙන් උසස් නම් ඒකටත් අපි කැමති. අන්න ඒ ටික කැමති වෙනවා නම් අපි මොකද කරන්න ඕනේ? අනිවාර්යයෙන්ම පන්සිල් රකින්න ඕනේ. අතීතයේ සිදු වුණු අකුසල කර්මයන් පිළිබඳව හිතන්න එපා. ඒවා අදින් අවසන්. ඒ අතීතේ මේ ජීවිතේදී මේවයි වැරදි සිද්ධ වුණා නම් ප්‍රාණඝාත, දත්තාදාන, කාම විචාචාර, මුසාවාද, සුරාපානී. ඉතින් ඉතින් මේවයින් වැරදි සිද්ධ වුණා නම් දැන් ඉඳලා මම මේ වැරදි වලින් වළකිනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඒක ලොකු ශක්තියක්. මතක් කරගන්න පුළුවන් නේ අඟුලිමාල පිරිතෙත් තියෙන්නේ ඒකනේ. මං හිතන්නේ ඒ තරම් මිනිස්සු මරපු පුජ්‍යලේ අපේ මේ ධර්ම සාහිත්‍යයේ විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලෙදිවත් කාලෙදිත්. ඉතින් ඒ තරම් මිනිස්සු මරපු පුජ්‍යලයාට පුළුවන් වුණා නම් මං සත්තු මැරුවේ නෑ කියලා සත්‍යයක් ක්‍රියා කළා. මේ කල්පයේ පවතින කන්ම මේ කල්පයේ පවතින කන්ම ඒ සත්‍යයේ පවතින විදිහේ
සත්‍යක්‍රියාවලියක් කරන්නට. අපි අතීත වැරදි අපි සම්පූර්ණයෙන්ම අයින් කරගෙන අද ඉඳලා පන්සිල් රකින්න පටන් ගත්තොත් අපට අපේ ජීවිතේ කොච්චර සාන්තියක් උදා වෙයිද? ඒ නිසා මේ පංච සීලය රකින්න පටන් ගන්නට. ඉතින් සමහර අයට පන්සිල් කඩන අයට සුරාපානය කරන අයට විශේෂයෙන්ම අපේ සමාජයේ බොහෝ පිරිසක් ඕකටනේ වැඩිපුර මුළුල්ලා ඉන්නේ. සමහර වෙලාවට සත්තු මරන්නෙත් නැහැ, හොරකම් කරන්නෙත් නැහැ, කාමයේ වරදව හැසිරෙන්නෙත් නැහැ. ඉතින් ඒ වැරදි නොකලට සුරාපානයට ලොල් වෙනවා, සුරාපානය කරනවා. ඉතින් ඒ නිසා අපට වෙන හානිය අපටම දැන් මනවින් පැහැදිලි වෙනවා. ඒ නිසා මෙන්න මේවයින් අයින් වුණොත් අපට කොයි විදිහේ ජීවිතයක් මේ සංසාරේ ලැබෙනවද කියන බව හොඳට සිහිපත් කරගන්න ඕනේ. ඉතින් මේ වැරදි ගැන කියනකොට අර වැරදි කරන පුජ්‍යලයෝ සමහර වෙලාවට කිපෙනවනේ. ඒ දේත් මෙතෙන්දි සිද්ධ වුණා. රජුරෝ හොඳටම කිපුණා. රජුරෝ මේවා කරනවා. ඒ නිසා ඉතින් රජවරු දඩේ මේ යනවා දන්නවනේ. මේ රජවරු තමන්ගේ දේවල් වලට මේ කොයි විදියටද ඇත්ත ප්‍රකාශ කරන්නේ නැ මේ මේ කරුණ හොඳට දන්නවා. අපි රජවරු සුරාපානය කරන්නේ මේ මේ අය මේ මේවට ඇබ්බැහි වෙනවා. ඉතින් රජවරු මේ නිසා මට මහ පිරිස් මැද්දේ මහා පහාසයක් කළා කියලා රජවරු වෛර බැඳගත්තා. අර මාගන්දියා වගේ. මාගන්දියා නම් අම්මයි තාත්තයි ළඟදී මේ රූපේට නිගරු කළා කියලා වෛර බැඳගත්තේ. නේද? රජ්ජුරුව වෛර බැඳගත්තේ මේ මහපිරිස් මැද්දේදී මට අපහාසයක් කළා කියලා. මොකද්ද? පන්සිල් රකින්නයි කියලා කිව්වා. ඒ පන්සිල් නොරැකීමේ විපාකයන් පෙන්වලා දුන්නා. මේ ටික කියලා දුන්නාම රජ්ජුරුව හොඳටම කිපුණා. කිපුණු රජ්ජුරුව කල්පනා කරනවා මේ 500ක් පිරිසම මම විනාශ කරනවා කියලා. එම විනාශ කරනවා කියලා අදහස් ඇතුව මොකද කරන්නේ මේ රජුරුව රජමාලේ මේ ඒ විලායුම පිට 500ක් තාපසවරුන්ට හෙට දිනේ දවල් දාණයට ආරාධනා කරනවා. ඉතින් එම ආරාධනා කළා රජවාසලට ගිහිල්ලා මොකද කරන්නේ ලොකු හැලි අරගෙන ඊවට අසුචි පුරවනවා. අසුචි පුරවලා උඩින් කේල් කොළ වලින් වහලා සුවඳෙන විදිහට හදලා තියෙනවා. ඊළඟට ශක්තිමත් පුරුෂයින් කැඳවලා ඒගොල්ලන්ට දඩුමුගුරු දීලා කියනවා මේ 500ක් තාපසවරු ඇවිදිලා එළියට යන්න යනකොට ගහන්න හොඳටම. දොරටුව ළඟ මේ අය පෙරලලා තල්ලු කොල්ල දැම්මෙන් පස්සේ දොරටුව ළඟ තියන්ට මිනිමස් කන බල්ලෝ මේ ටික සංවිධානය කරනවා. තාපසවරුත් කල්පනා කරනවා, තාපසවරු සාකච්ඡා කරනවා. රජමාලිගාව කියන්නේ කාම භෝගීන් ජීවත් වෙන පරිසරයක්. ඒ නිසා ඇහැ කන නාසය දිව ශරීරය ආදී මේ ඉන්ද්‍රියන් සංවරව වාසය කරන්න ඕනේ. මෙතෙන්දි අපට නොයෙක් අසුභාරම්මණයන් පැමිණෙනවා. මේ ආරම්මණයන්ට අහු නොවි මේ විදිහට කටයුතු කරන්න ඕනේ කියලා සාකච්ඡා කරගෙන මේ තාපස පිරිස විලාව පෙමනුනායින් පස්සේ තාපසයෙක්ට තියෙන සඳුන් දිවි සම කියනවනේ, තවුන් සඳුන් දිවි සමාධිය පොරවගෙන මේ අය රජුරුවන්ගේ රාජමාලිගාවට යනවා. රජුරුවන්ගේ රාජමාලිගාවට ගියයින් පස්සේ රජුරුව මොකද කරන්නේ? මේ 500ටම අර අසුචි පිරුණු වාජන අරිනවා. උඩින් වහලා සුවඳ හමන්න තිබුණේ. ඇරියයින් පස්සේ මහා දුර්ගන්ධයක් පැතිරිලා යනවා. ඉතින් ඒ නාසයෙන් ගිහිල්ලා ඉහමොළ මේ කඩාගෙන යන තරමටම මහා දුර්ගන්ධයක් එනවා. දුර්ගන්ධයයි කියලා කියනකොට රජ්ජුරුව කියනවා තාපසවරුනි, ඔබලා ඇති තරම් මේව අනුභව කරන්ට ඊ ඔබලා මට කළ දෙයට මේ ප්‍රතිචාර ඇති තරම් අනුභව කරන්නට අරගෙනත් යන්ටයි කියලා ප්‍රධාන තාපසතුමාගේ පාත්‍රයට අසුචි බෙදනවා. ඒ බෙදන්න හදනකොට අසුචි අසුචි කියලා එතනින් අයින් වෙලා පින්වෙන්න හදනකොට මොකද කරන්නේ? එතනින් ඉවත් වෙලා යන්න හදනකොට අර ශක්තිමත් පිරිස ඇවිදිලා දඬු මුගුරු වලින් තාපසවරුන්ට ගහනවා.
පල්ලිහට තල්ලු කොල්ල දමනවා. ඒ අය දඩමුරුකු වලින් කාලා දුවලා බේරින්ට යන්ට යනකොට අර බල්ලො ටික අරිනවා. බල්ලො මොකද කරන්නේ? මේ තාපසවරු 500ම ඇටයවලට යනකම්ම ආහාරයට ගන්නවා. ආහාරයට ගන්නවා. අර තාපසවරු 500ම මරලා දමනවා. අර බල්ලන් එකතු වෙලා. ඉතින් ඒ විදිහට එකතු වුණේ කලයින් පස්සේ මේක දකින දෙවිවරු අද වෙන්නේ සාප කරනවා. දෙවිවරු කිපෙනවා. දෙවිවරු කිපිලා නිකන් ඉන්නේ නැහැ. මතකයිද අර කතාවේදී කිව්වා නව වැසි වැස්සුවයි කියලා. නේද? මේ වෙලාවේදී වැස්සක් වස්සනවා, සුවඳ පැන් වැස්සක් වස්සනවා, ඊළඟට සමන් පිච්ච මල් වැස්සක් වස්සනවා. ඉතින් මිනිස්සු හරියට සතුටු වෙනවා. එතකොට මේ බොහොම හොඳයි රජුරුවන්ගේ ක්‍රියාකලාපය කියලා සතුටු වෙනවා. ඊළඟට මොකද කරන්නේ? කහවණු වැස්සක් වස්සනවා. ඊළඟට මොකද කරන්නේ? දෙවිවරු නොයෙක් මේ ඇගේ පළඳින ආභරණ වැස්සක් වස්සනවා. ආභරණ වැස්සක් වස්සුවෙන් පස්සේ මිනිස්සු බොහොම සතුටින් ගෙවල් වලින් ඇවිදින්න අර ආභරණ ඇහිඳගෙන පාවිච්චි කරනවා. ඉතින් අපි සමහර තැන්වලට මේ දවස්වල අහනවානේ අර ඔය මාළු හිම වැස්සේදී වැටෙනවා කියලා. නේද? ඉතින් මේ වගේ මේ ක්‍රියාවලියන් ටික කරන්නේ දෙවිවරුමයි. වැස්සට අධිපති දෙවිවරු ඉන්නවා, වැස්ස බලාහක දෙවිවරු කියලා. ඉතින් වැස්ස ඇතිවෙන්නත් හේතු මේ බුදුදහම විස්තර කරනවා. අපි අනිත් දවසේ ඒ ටික කතා කරමු. කාල වෙලා ගමන් කරන නිසා. ඊට පස්සේ මේ 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 විදිහට වැලි වස්ස මේ 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 වස්සල ඉවර වෙලා ඊට පස්සේ ගිනි අඹුරු වැස්සක් වස්සනවා. මිනිස්සු පිච්චෙන්න ගිනි අඹුරු වැස්සට ඉස්සෙල්ලා තියුණු ආයුධ වැස්සක් වස්සනවා. එළියට ආපු මිනිස්සු ඔක්කොම කැපෙනවා. අර බඩු ඇහිඳ ගන්න එළියට එනවනේ, ඔක්කොම කැපෙනවා. ඊට පස්සේ මේ අයට ගිනි අඟුරු වැස්සක් වස්සනවා. ඊට පස්සේ මහා ගල් වර්ෂාවක් වස්සනවා. මහා විශාල ගල් වර්ෂාවක් වස්සනවා. ඊට පස්සේ සියුම් වැලි වර්ෂාවක් වස්සනවා. එහෙම වස්සලා මොකද වෙන්නේ? මේ සැට යොදුනක් උසට අර මේ මුළු කලිඟු රටම යට කරලා දමනවා. කලිඟු රටම යට කරලා දමනවා. ඒ නිසා ඒ රට හඳුන්වනවා මොකද්ද? ඒ අරන්නේ ඊට පස්සේ ඒක ඉතින් මිනිස්සු නැති කැලෑවක් බවට පත් වෙනවා කලිඟු රට. ඒ නිසා කාලිකාරාංගේ කියලා මේ කාලිංගාරාං අරණ්‍යය කියලා මේ අරණ්‍ය ප්‍රකාශ කරනවා. එතකොට හොඳට මතක තියාගන්න, මේ ලෝකේ මිනිස්සු අධර්මිෂ්ඨ වෙන්න වෙන්න තමයි අපට මේ දුක් කරදර එන්නේ. ඒකයි අපි නිතර ප්‍රකාශ කරන්නේ, මේ වසංගතයන්ගෙන් අපට මිදෙන්න නම් අපි ගුණවත් වෙන්න ඕනේ, සිල්වත් වෙන්න ඕනේ. මෙයයට මතක ඇති, අපි ලංකාවට සුනාමියක් ආවනේ. සුනාමියට ඉස්සෙල්ලා දවසේ තිබුණේ මං හිතන්නේ මතක ඇති මේ අයට අපි අහලා තියෙන කතාවක්. සුනාමියට ඉස්සෙල්ලා දවසේ නත්තල් දවස. නත්තල් දවසේ සමහර අය බුද්ධ රූප හදලා පහන් පත්තු පොයකට පහනක් හැටියට හදලා ඒක පත්තුෙන්ට ඇරලා මුහුදට පා කළා ඇරලා තියෙනවා. මුදේ අසුරේන වාසය කරන්නේ. අසුරේ බොහොම කිපෙනවා මේවට. ඉතින් අපි අහලා තියෙනවා මුහුද ළඟට ගිහිල්ලා අසුරේන්ට බැන්නත් මේ වෙරළ කිපෙනවායි කියලා. ඉතින් මේ විදිහට ඒ කරපු දේ නිසාමත් ඉතින් බලන්න ඒ මුහුදාවට හිටපු බොහෝ දෙනෙක් පන්සිල් රැක්කේ නැහැ. බොහොම අය පන්සිල් කඩනවා. අද අපේ ලංකාව ඇතුළු මුළු ලෝකෙටම වෙලා තියෙන මෙන්න මේ දේ. පන්සිල් කඩනවා. පන්සිල් කැඩීමම අධර්මිෂ්ඨ වීමම දේව සාපයට හේතුවක් වෙනවා. ඉනිසා ගුණධම් වඩන්න මම ඒකයි මේ කතන්දර දෙක තුන මතක් කරන්න කියන්න හිතුවේ. අපි අටුවා ටීකාවල උපාලි සූත්‍රයත් එක්ක මේ කතන්දර ටික බොහොම ලස්සනට මීටත් වඩා දීර්ඝව තියෙනවා. මම මේ බොහොම කෙටියෙන් විස්තර කරන්න යෙදුනේ. ඉතින් කල්පනා කරන්න මේ දැන් අපි අරණ්‍ය දෙකක් ගැන කතා කළා. ඉතින් අනිත් අරණ්‍යවලත්
කරුණු තියෙන නිසා අපි ඒවත් වැදගත් තියෙන තැන් කතා කරමු. මීදංඝාරණ්‍යයයි මාතංඝාරණ්‍යයයි කියන දෙක ගැන. ඉතින් මොකද මේවයි අපේ ප්‍රායෝගික ජීවිතයට බොහෝම වැදගත් කරුණු. ඉතින් සමහර වෙලාවට හිතන්න පුළුවන් පන්සිල් අපි දන්නවනේ. කැඩුනහම මේ දේවල් වෙනවනේ කියන බවත් දන්නවා. නමුත් මේවා තව තව හිතට ගන්නට චුට්ටි අඩුපාඩුවක් හරි අපේ ජීවිත තුළ තියෙනවා නම් ඒ පුංචි අඩුපාඩුව හරි අපි නතර කර ගන්න ඕනේ. මොකද සිතක් අකුසලයට යනවා කියන එක අපට හිතා ගන්න බැරි දෙයක්. කොයි මොහොතේ කොයි විදිහ අකුසලයට ගමන් කරනවද කියන බව අපට හිතා ගන්න බැහැ. ඒ නිසා බොහෝම පරිස්සම් වෙන්න කුසලයේ තුල සිත පිහිටවා ගන්නට. එහෙම කුසලයේ තුල සිත පිහිටවා ගැනීමම මේ ලෝකෙටම සාන්තියක් කියන බව සිහිපත් කර ගන්න ඕනේ. ඒ නිසා දන්න දන්න අය අපි ගුණවතුන් බවට පත් කරමු. ඒ ගුණවත් භාවයට පත් වෙන්න තමයි මේ වසංගතයෙන් බේරෙන්න පුළුවන් වෙන්නේ. නේද? ඒ නිසා කල්පනා කර ගන්නට ඒකත් අපි සිහිපත් කරනවා මේ මොහොතේදී. ඉතින් කල්පනා කරන්න අපි මේ උපාලි සූත්‍රය අදත් සාකච්ඡා කළේ. ඊළඟටත් අපි උපාලි සූත්‍රයම සාකච්ඡා කරනවා. මේ පිළිබඳව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා කරන්න සුදුසු වෙලාව. මං හිතන්නේ දැන් අපි දවස් තුනක් උපාලි සූත්‍රයේ මූල මුල කරුණු ප්‍රකාශ කරපු නිසා ඊළඟ දවස්වලදී මුල කරුණු ඊතරම් ප්‍රකාශ කරන්න අවශ්‍ය වෙන්නේ නැති වෙයි. දැන් 3 දවසක් අහපුවාම මතක හිටී කියන ජීවිතේටම මතක හිටී කියන විශ්වාසය මං ඇති කරගෙන ඉන්නවා. ඒ නිසාම මේ අයට ඒක මේසේ පත් කරනවා. එහෙමනම් කල්පනා කරගන්නට අද දවසෙත් අපි මේ උපාලි සූත්‍රය ඇසුරු කරගෙන මේ කරුණු ටික සිහිපත් කර ගන්නට යෙදුණා. ඉතින් පැයක කාලයකදී මේ සූත්‍රයේ කොච්චර කරුණු විස්තර කරන්නද කියන්නේ කියන එක අපට සිහිපත් කර ගන්නට පුළුවන්. මේ සියලුම කරුණු ටික ගෙනහැර දක්වන්නට ගියාම. ඉතින් හොඳයි, කල්පනා කර ගන්නට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නැත්නම් සාකච්ඡා කළ යුතු දෙයක් තියෙනවා නම් අහන්න අවස්ථාවක් තිබෙනවා. ස්වාමීන් වහන්සේ, අවසරයි ස්වාමීන් වහන්සේ, මේ අර තාපසවරු 500ක් එහෙම ඒ විදිහට අනතුරකට ලක් වෙන ඒ තාපසවරු කරපු අකුසල පෙර කරපු අකුසල කර්මයක් ඇති නේද? ඒවා ගැනීම සඳහනක් තියෙනවද? ඒ ගැන සඳහනක් නැහැ. අටුවාවේ ටිකාවෙවත් ඒක සඳහන් කරලා තිබුණේ නැහැ. ඒ පිළිබඳව. ඒක ගැන තිබුණ නැහැ. ඉතින් අර කොල්ලෝ ඒ ඇත්තටම ඉතින් ඒගොල්ලෝ කපු අකුසල කර්මයක්. ඒගොල්ලෝ ප්‍රාණඝාත අකුසල කර්මයක් කරලා තියෙනවා නේද? ඒ විදිහට අල්පායුෂක වෙන්න. ඉතින් ඒ වගේම ඇත්තටම අපි කරන අකුසල කර්මයේ හැටියටම තමයි අපට විපාක ලැබෙන්නේ. දැන් බලන්නකො, අපි අර දාන්න ප්‍රසිද්ධම කතාව, එක කාන්තාවක් එළුවෙක්ගේ බෙල්ල කපනවා. ඒ කාන්තාව මැරෙන්නෙම බෙල්ල කැපිලමයි, එළුවගේ ලොම් ගානට. ඉතින් අකුසල කර්මයේ කොච්චර විපාක, එතකොට යා දුක්ගතිය කොච්චර විපාක විඳින්නට ඇද්ද? මම ඒ කතාව මතක් කරන්න ගියේ නෑ. ඒ වගේ අපට කොච්චරක් අහන්න දකින්න ලැබෙනවද නේද? ඒ නිසා මේ විදිහට මේ ඒගොල්ලන්ටත් ඒ දේ වෙන්නේ, ඒ අය ඒ විදිහම පාප කර්මයන් සිද්ධ කරලා තියෙන නිසා. ඒකයි මේ ජීවත් වෙන අපි හැමදෙනාම අතීතයේ ওই පාප කර්මයන් සිද්ධ කරලා තිනවා. සෑ වැඩියෙන්ම වාසය කරලා තියෙන අපි සතර පායනේ ඒ පාප කර්මයන් කරලා තියෙන නිසා. ඒ නිසා ඕනේ අපි අතන ජීවිත ඕනේ කියන බව සිහිපත් කර ගන්න ඕනේ. ඒක තමයි ස්වභාවය. නේද? ඔව්. අපට තවත් මොකක් තියෙනවද කතා කරන්න? හරි, එහෙමනම් අපි පුණ්‍ය ආනුමෝදනාලා අපි වැඩසටහන අවසන් කරමු. විශේෂයෙන්ම අද දවසේ අපි දාන නිලපුණ දෙපළමුවෙන්ම දෙවියන්ට සනුමෝදන් කරමු. අපත් බුදු සසුන සුරකින්න සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ
සියලුම පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා සැපවත් වේවා සැපයන්ගෙන් සැපයන්ට පුෂ්ටිවා අප සියලු දිනාමෝද බුදු සසුනද අපේ ගේදර වතු පිටි ඉඩකඩම් රැකී ආරක්ෂා පිළිහෙල දාමා සියලු දෑද ඉවගේම අපේ දෙමව්පියන් අපේ දරුවන් මොනතර මිනිපිරි ආදී හිත මිතුරන් ඇතුළු සියලු දිනාමවද විශේෂයෙන් අද දිවා දානමය පුණ්‍යත් කරපු සුපුන් මහත්මා ඉවගේම කුමාරි අම්මා ඇතුළු ඉවගේම දරුවන් දෙපළ පිළිඳු පුතා ඉවගේම රෙසඳි දුව ඇතුළු හැම දිනාටම ආශිර්වාද කරමින් සුජීවත්ව වාසය කරන සුපුන් මහත්මයාගේ ආදරණීය අම්මා ඩොරින් මාතාවටත් ආශිර්වාද කරනවා. ඉවගේම අපි හැමදාම සිහිපත් කරන අපි සුමනා රත්නායක මාතාව ඉවගේම ශාමිරි සූර්යාරච්චිගේ දුවට ඉවගේම ඉන්ටා පෙරේරා දුව ඒ දුව බලාපොරොත්තු අනාගතේ බලාපොරොත්තු වෙන දරුවන්ට ඉවගේම මෙදවල ශ්‍රී බෝධිරාජාරාම මූල මහා විහාරාධිපති අරඹීගම විමලදද නායක මාහිමිපාණන් වහන්සේට ආශිර්වාද කරමු. ඒ නාම සුවපත් වේවා නිදුක් නිරෝගී වේවා කියන ප්‍රාර්ථනය ඇති කරගෙන මේ ඒ සියලු දිනාම දෙවියෝ යහතින් මනාව කලට වේලාවට සුරකිත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියන සට්ටාච බුම්මට්ටා දීවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දීවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දීවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අව සියලු දිනාගේම මිය පරලොව ගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. ඉතින් විශේෂයෙන්ම සුපුන් මහත්මයාගේ ආදරණීය පියතුමානන් සෝමවීර මහත්මයාටත් කුමාරි අම්මගේ මෞතුමිය චන්ද්‍රාවති මාතාවටත් ඒ වගේම පියතුමානන් ධර්මපාල මහත්මානන් ප්‍රදානව ඒ පරම්පරා ඥාතෝ මේ පරලොව ගියා වූ සියලුම ඥාතීක මිත්‍රාදීන්ටත් අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම හදිසියේ අපි අතින් මේ පරලොව ගිය තිරුෂිකා දුවට නමල් මහත්මයාගේ ඥාති දුවට අපි පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම ඔබ අප හැම සියලු දෙනාගේම පරම්පරාණු යාතෝ මිය පරලොව ගියා වූ පුරවර දෙමව්පියන් ප්‍රදාන සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදවා. ඒ වගේම සංසාරික වශයෙන් අපෙන් පින් බලාපොරොත්තු වෙන හැම දිනාටමත් මේ පින්වත් වේවා. මේ ආයතනයන්ට අයිතිවාසිකම් කියලා මේ ආයතනයන් තුළ ජීවත් වෙලා මිය පරලොව ගියා වූ හැම දිනාටමත් මේ පින්වත් වේවා. ඒ සියලු දිනා සුවපත් වේවා සැපවත් වේවා ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ මේ උතුම් උදාර වූ මාහිමි කුසල ශක්තිය අපි හැමදේ සංසාරේ වාසය කරන තාක් කාලයක් සත්පුරුෂෝ කල්‍යාණ මිතුරන්ගේ ඇසුර පිණිසම හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ
සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. අවසාන වශයෙන් අප සියලු දෙනාටමත් මිය පරලොව ගිය ඥාතීන්ටත් මේ පින්කම් පිණිස උදව් උපකාර කළා වූ හැම දිනාටමත් පවතින දුක්දුරු වේවා, අකුසල දහම් ප්‍රහීන වේවා, කුසල ධර්ම වූ වර්ධනීය වේවා, සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වූ වැඩිවා, මේ ඝෝර භයංකාර සංසාර දුකින් විතරව ලබන උතුම් නිවන් සුවය හේතු වාසනා වේවා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛාපමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛාපමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛාපමුච්ඡතු. විවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු. සතු සතු ඉලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලත්තං බුද්ධ පුත්තං පෙරවන් සරණයි නම් දුරලින් හොඳයි පෙරවන් සරණයි.